දෙනාටම ආයුබෝවන්. Home Restaurant YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ මාළු ඇඹුල් තියල්. මේ සඳහා අවශ්‍ය සියලුම දේවල් පහල තියෙන description box එකේ දාලා තියෙනවා. මුලින්ම කොරකබිකි 15ක් පමණ හට්ටයකට දාලා වතුර අඩු කෝප්පයකට එකතු කරලා විනාඩි 15ක් පමණ තම්බ ගන්නවා. බලමාළු ග්‍රෑම් 500යි කරපිංචෙති කීපයක් කුරුඳු පොතු කීපයක් රම්පෙ කැබලි කීපයක් ලුණු ග්‍රෑම් 30යි තම්බාගත්තු ගොරක පේස්ට් එකක් විදියට අඹරගෙන තියෙනවා. ඒ වගේම කහකුඩු මේස ඇඳි එකයි ගොරකා තම්බාගත්ත වතුර ගම්මිරිස් කුඩු ග්‍රෑම් 30යි. මුලින්ම මාළු වලට ගම්මිරිස් කුඩු ටික එකතු කරගන්නවා. ඊළඟට අපි කහකුඩු ටිකත් එකතු කරලා ලුණු කුඩු ටිකත් එකතු කරනවා. දැන් අපි ගොරක පේස්ට් එකත් එකතු කරලා මේ සියල්ලම හොඳට මාළු වල තවර ගන්නවා. මම අද ඇඹුල් තියල් හදන්න අරගෙන තියෙන්නේ බලමාළු. ඔයාලට කෙලවල්ල මාළු, ලින්න මාළු වලින් උනත් මේ ඇඹුල් තියල් එක රසට හදාගන්න පුළුවන්. මේ මිශ්‍රණය හොඳට මාළු වල තැවරුණාම තමයි මාළු ඇඹුල් තියල් එකේ රසය තවත් වැඩි වෙන්නේ. ඊළඟට තම්බගත්ත ගොරක වතුර වලින් ස්වල්පයකුත් මේ මිශ්‍රණයට එකතු කරනවා. මිශ්‍රණය හොඳින් තවරගත්තට පස්සේ මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. ඊළඟට අපි මැටි හට්ටියක් අරගෙන ඒකේ අඩියට රම්පේ, කරපිංචා, කුරුඳු පොතු වලින් කීපයක් අහුර ගන්නවා. දැන් අපි මාළු කෑලි ටිකත් හට්ටියට අහුර ගන්නවා. මාළු අහුරනකොට මාළු එකිනෙක උඩ තියන්නේ නැතුව මෙන්න මේ විදිහට අහුර ගන්න ඕන. දැන් අපි මේකට ඉතුරු වුණ ගොරක තම්බපු වතුර ටිකත් එකතු කරනවා. දැන් අපි මාළු වලට උඩින් ඉතුරු රම්පේ, කරපිංචා, කුරුඳු පොතු එකතු කරගන්නවා. මේ විදියට එකතු කරගත්තම මාළු එකෙන් හොඳ රසයක් සහ සුවඳක් ලබා ගන්න පුළුවන්. දැන් අපි මූඩිය වහලා මද ගින්දරේ මාළු ඇඹුල් තියල් එක පිස ගන්නවා. මේ තියෙන්නේ විනාඩි 15කට විතර පස්සේ අපේ ඇඹුල් තියල් එක. විනාඩි 45ක් ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි අපේ ඇඹුල් තියල් එක පේන්නේ. දැන් මේක වතුර නැති වෙනකන් අපි හොඳට හින්දා ගන්න ඕනේ. ඔන්න පැයකට පමණ පස්සේ මේ තමයි අපේ ඇඹුල් තියල් එක. දැන් අපිට ලිප් ඕෆ් කරන්න පුළුවන්. ඔයාලත් මේ වගේ ඇඹුල් තියල් එකක් හදලා රස බලලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ අලුත් වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් අවදහමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.